ජාත්‍යන්තරයේ සම්බන්ධයෙන් ඔබතුමාලට සහයෝගයක් නැහැ කියන කතාව. ඔය සමහර අය හිතනවානේ මේ හමසුදු නම සුද්ධෝ යාළුයි කියලා. මතක තබා ගන්න ලෝකේ නායකයින් රටවල් යාළුකමට ණය දෙන්නේ නැහැ. රටවල් දෙන්නේ රටවල් එක්කමයි. රාජතාන්ත්‍රික භාවය කියන්නේ මොකක්ද? ඉහි ගාණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර සබත්තා. මට යාළු සුද්ධෙක් ඉන්නවා මාව එංගලන්තේ ගිහින් පුරවක් මට දින එකක් දෙන්න එක්කයි. ඒ යාළු විදේශිකයා මට රටට ණය දෙන්නේ නැහැ. මම ඇහුවා අසල්වැසි රටකින් ප්‍රධාන පොසෙන් මම ඇහුවා. ඔයගොල්ලෝ ණයක් දෙනවද කියලා. මම කිව්වා ඔබ තේරුම් ගන්න. අපි දෙන්නේ අපේ රටේ ජනතාව දන්නව අවංකද කියලා දන්නේ නැත් රාජතාන්ත්‍රික භාවය කියන අවංක භාවය විනිවිද භාවය දැන් ඔය ගොඩාක් අය ඉන්නවා අපිට ඒවන්නේ හැබැයි මේ රාජතාන්ත්‍රික සබත්තා තියෙනවා යයි කියලා උපකල්පනය කරපු අය නේද මේ රට මෙතෙන්ට ගෙනාවේ දැන් මේ රට හොඳ නේද දැන් රනිල් රාජතාන්ත්‍රික සබත්තා තියෙනවා මහින්දට ඉන්දියාව හොඳයි චීනිය හොඳයි කියලා කියනෝනේ දැන් ඒගොල්ලෝ වෙනා රට හොඳද හොඳ නෑ ඒ නිසා නව රාජතාන්ත්‍රික සබත්තා කියන්නේ වෙනස් ආකෘතිය අන්නේ රාජතාන්ත්‍රික සබත්තා අපිට තිබෙන කලබල දෙරි විශ්වාසය අපිට ගොඩනැගිය හැකි අපි අවංකයි අවංකයි සමහර අය කල්පනා කරනවා මේ අර්බුදින් ගොඩ එන්න ඉන්දියාව අපි බේරගන්න ජපානය අපි බේරගන්න සමහරයන් රුසියාව අපි බේරගන්න සමහරයන් IMF අපි බේරගන්න කවුරුත් අපි බේරගන්නේ ග්‍රීසිය IMF වල ගියා තුන් පාර පළවෙනි පාර ගියා ඒ ප්‍රියාත්ම කරපු ආණ්ඩුව වැටුණා දෙවෙනි පාර ගියා ඒ ප්‍රියාත්ම කරපු ආණ්ඩුව වැටුණා කෙටි කාලෙකින් තුන්වෙනි පාර යන කලින් ජනමතය ගන්න තිබ්බා ජනමතය ගන්න ජනතාවක යන්න එපා කියලා ජනතාව සම්මත කර යන්න එපා ඒතොර ඒව තමයි ඉතිහාසය තියෙන්නේ හැබැයි අපි මේ අරබුදින් ගොඩ ආපු හැම රටක්ම ගොඩ ඇවිල්ලා තියෙන්නේ ඒ රටේ තියෙන සක්කිතාවයන් මත ඒ රට කොහොමද ඒ රටේ සම්පත් කළමනාකරණය කරන්නේ ඒ රට කොහොමද ඒ රටේ ආර්ථික කළමනාකරණය කරන්නේ ඒ රට කොහොමද ඒ රටේ මානව සම්පත් කළමනාකරණය කරන්නේ එහි තියෙන සක්කිතාවයන් කොහොමද අපි මේ අරබුදින් ගොඩ ගැනීම සඳහා උපයෝගී කරන්නේ ඒක තමයි ප්‍රධාන ලෝකෙ කොහෙවත් රට වට්ටපු මිනිස්සු රට ගොඩ අරන්නේ ඔබගේ ආයතන බැලුවොත් ඔබගේ ආයතනයේ සභාපතිවරයා මේ ආයතන විනාශ කරනවා විනාශ කරාට පස්සේ ඒ ආයතන සභාපතිවරයා ගොඩ වෙන්නේ මම ගොඩක් කියන්නේ නැහැ ගොඩ ගත්තද ගොඩ ගන්න ගොඩ ගන්න කවුද නව සභාපතිවරයා ඕන ආයතනයක් බිඳවට්ටපු කෙනා ඒක ගොඩ ගන්න ගොඩ ගන්න තේ මේක කාබාසන කියලා විනාශ කරපු කෙනා ඇවිල්ලා කියනවා මම යාප මම හොඳයි මම ගොඩ විශ්වාස කරනවා අර්බුදයක් හදපු කඩාවට්ටපු නායක ලෝකෙ ගොඩ අරන්නේ ගොඩ අරන් තියන අය බලවේගය මාලදිවයින සුනාමියෙන් එක රණවේ එකක් කරු මුළු එයාපෝට් එක යට ගියා යට ගිහිපු වෙලාවේදී මාලදිවයිනේ සංචාරක අමාත්‍යවරයාගේ BBC නිවුස් රූම් එක කියලා කිව්වා අපේ රටේ එක රණවේ එකක් කර සියල්ල අපිට යට වෙලා තිබෙන්නේ අපි සති දෙකක් ඇතුළත මේ සියල්ල ප්‍රතිසංස්කරණය කරනවා අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය සංචාරක ව්‍යාපාරය කරුණා කරලා ලෝකවාසි ජනතාවට අපි ආරාධනා කරනවා ඕගොල්ලෝ මාලදිවයින බලන්න ඉන්න අපි අගමැතිවරයා ස්කයි නිවුස් එකෙන් අහනවා සංචාරක ගැන මොකද්ද කියන්නේ නෑ ඒගොල්ලෝ එන්න කියන ගෝඨ ගෝම් කියලා පෝස්ට් එකක් අල්ලගෙන පොඩි අර ගැටුම්කාරී අධ්‍යක්ෂකම් ලබන්න පුළුවන් ඕනනම් PM ගෝම් කියලා කියන්න පුළුවන් ඒතර මාධ්‍යවේදී යනවා මම මේ ප්‍රශ්නේ අහන්නේ සීරියස්ලි කියලා එයාට ගෙන්නන්න පුළුවන් මාලදිවයින එතනින් පස්සේ ගොඩ ගියා අපි තවත් පැටි අපිට ඇවිල්ලා තියෙන ආර්ථික අර්බුදය තමයි හැබැයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පළමුව කරන්න ඕන මොකද මේ දේශපාලන සංස්කෘතිය ඒක අපි වෙනස් කරන ආරම්භය ඒකෙන් තමයි පුරවැසියන් විශ්වාසය හදන්නේ නෑ මම කියන්නේ දැන් ඔබතුමාගේ රට බාර ගන්න යනවා ඔබට ඔබතුමාට වැඩපළියවලක් දැන් මෙන්න මේකයි කරන්නේ තියෙනවා ඉතින් දැන් මට ඩොලර් ගොඩක් ගෙනල්ලා මෙතන පෙන්වන්න බෑ නමුත් මම දන්නවා අපි දැඩි විශ්වාසයක් සහ වැඩපළියවලක් විදේශ ශ්‍රී ලංකෙන් ගතලා තියෙනවා සංවිධාන හදලා තියෙනවා ඒ එකඟතාවයක් ඇවිල්ලා තිබෙනවා අපිට කොහොමද විදේශ සංක්‍රම වැඩි කරන්න කියලා සංචාරක ව්‍යාපාරය කොහොමද සලස්මඩන්නේ ඒගොල්ලන්ට විශ්වාස හදන්න කොහොමද ඒගොල්ලන්ට ආමන්ත්‍රණය කරන්න කොහොමද අපි කරන්න ඕන ණය ගැනීම සඳහා අපි සාකච්ඡා කරලා තිබෙනවා ණය පස්සට දාගන්න පුළුවන්කම තිබෙනවා අපි අධිපෝල පරිභෝජන රටාව අපි වෙනස් කරලා පෙන්නනවා මොකද දන්නවද අපි ගොඩක් අය උපයන රුපියල් වලින් හැබැයි අපි වියදම් කරන්නේ මොනවද අපි කොතර ගියත් අපි වියදම් කරන්නේ ඩොලර් වලින් ඒ නිසා මේ පරිභෝජන රටාව යම් වෙනසක් කළ යුතුයි ඒක අපි කරන්න පටන් ගන්නවා ආගෙන මගේ ඔය කාටවත් කරන්න පුළුවන් දෙයක බලය ලැබුණාම පටන් ගන්නවා දැනුත් අපි එහෙමයි දැනුත් අපේ පරිභෝජන රටාව සරල පරිභෝජන රටාව එහෙම නැතුව මේ කඩාවැටි චාරය ඔබ මන්ත්‍ර ග්‍රීසියේ මා කියන්නේ මේ කරන්න ඕන කියලා ග්‍රීසි ආර්ථික කඩාවැටුනට පස්සේ වැදපන්ති ඔක්කොම දාලා ගියා අන්තිමට ග්‍රීසි ආණ්ඩුව තීරණය කරා දවසක ක්‍රෙඩිට් කාඩ් එකකින් වියදම් කරන්න පුළුවන් පවුම් මේ යුරෝ 20යි යුරෝ 20 දවසක කොච්චර ධනෙ තිබ්බා මා කියන්නේ දෙන්න යන්න ඕන කියන එක නෙමෙයි පරිභෝජන රටාව යම් වෙනසක් අවශ්‍යයි හැබැයි කරන්න පුළුවන් කාට පරිභෝජන රටාව වෙනසක් කරමු ඒක අපි කරමු ඒ නිසා මෙතන තියෙන මේ දේශපාලනයේ විශ්වාසය කැදීමත් ආර්ථික අවචන සාධකටි කාර්යක්ෂම කිරීමත් ඇදගෙන යාමම තමයි ඔබ කීපක හරි මේක තියෙන්නේ මේ මාස දෙක තුන ඇදගෙන යන්න තමයි හැබැයි මේක දියුණු ගැඹුරු ආර්ථික ප්‍රතිසංස කරන්න මොකද තියෙන්නේ අපේ රටේ ආනයන අපනයන අතර පරතරය අපි අඩු කරන්නේ කොහොමද ඒක අපි දීර්ඝ සරස්ම අපි ඊයේ කතා කරා අපේ ඉංජිනේරු
සංගමීසින් අපේ මරයින් ශේත්‍ර අපි දිනු කරන්න කොහොමද? IT ශේත්‍ර දිනු කරන්න කොහොමද? කර්මාන්ත පැත්ත දිනු කරන්න කොහොමද? ඒකෙන් අපි ඩොලර් බිලියන 2 සඳහා ඉලක්ක සහිත සකස් කළා තිබෙනවා. IT ශේත්‍ර දිනු කරන්න කොහොමද? මේ වැඩේ ඔක්කොම අපි අද කරගෙන. ඒක පරිභෝජන රටා වෙනස් කරන කත්තකට කලින් දැන් ගෑස් ටික අරගෙන මිනිස්සුන්ට තුන්වෙනි කාලෙන්දල ඉන්න ගෑස් ටික ගන්න ඩොලර් ටික ගන්න ඕනනේ. පරිභෝජන රටාවේ වෙනසක් කරගත්තම තමයි ඩොලර් ටිකක් ඉතුරු වෙන්නේ. ඒවත් වැදගත්. ඒවත් වැදගත් ගෑස් ටික දෙන්න. එහෙම නැතුව අපි සියල්ලම භුක්ති විඳින් සියල්ලම වියදම් කරමින් මේ ප්‍රශ්න විසඳුම යන්න බැහැ.